කුකින් චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා බලන්නකො අද මම මොකද අරගෙන ආවේ කියලා අද මම ඔයාලට හදන්න කියලා දෙන්නේ මේ වගේ ලස්සනට පාටට කොහොමද කව්පි තෙම්පරාදුවක් සකසා ගන්න කියලා ඉතින් එහෙනම් අපි බලමු මේ කව්පි තෙම්පරාදුව කොහොමද සකසා ගන්න කියලා ඒ වගේම තමා ඔයාලට ඔෆිස් ගෙනියන්නත් පාසල් යන දුවල පුතාලට හදලා දෙන්නත් මේ විදිහට හදාගත්තාම හරීම රසට ඒගොල්ලෝ කයි. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ කව්පි තෙම්පරාදුව සකසා ගන්න කියලා. ඔයාලා දැන් දැක්කනේ නේද කව්පි තෙම්පරාදුව කොයි විදිහටද තිබුණේ කියලා. හොඳ ලස්සනට පාටට නේද? එහෙනම් අපි බලමු දැන් කොහොමද මේ කව්පි තෙම්පරාදුව හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා රෑ පෙඟෙන්න දාපු කව්පි සෝදලා පිරිසිදු කරගෙන අරගෙන තියෙන්නේ. ඔයාලත් දැන් උදේට තම්බනවා නම් රෑට පෙඟෙන්න දාලා තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රෙෂර් කුකර් එකක වගේ තම්බනවා නම් රෑ 11ට 10:00 11ට දැම්මත් ඇති. හැබැයි ඕගොල්ලෝ ගෑස් එකේ හරි දරලිපේ හරි තම්බනවා නම් වෙනම භාජනයක ඕගොල්ලොන්ට කල් වේලා ඇතුව මේ කව්පි පෙඟෙන්න දාලා තියාගන්න ඕනේ. මොකද ටිකක් වෙලා යනවනේ තැම්බෙන්න නේද? ගෑස් එකේ එහෙම තම්බනවා නම් එහෙම එතකොට අපිට ගෑස් උත් ඉතුරු කරගන්න පුළුවන් කල් වේලා ඇතුව පෙඟෙන්න දාලා තියාගත්තාම. එහෙනම් අපි බලමු කොහොමද මේ කව්පි තෙම්පරාදුව සකසා ගන්න කියලා. ඒ වගේම මම අද කව්පි ටික තම්බගන්නේ ප්‍රෙෂර් කුකර් එකේ දාලා. මම මේ විදිහට ප්‍රෙෂර් කුකර් එකේ තමා කව්පි ටික තම්බගන්නේ. ප්‍රෙෂර් කුකර් එකේ තම්බනවා නම් වතුර ප්‍රමාණය ගොඩාක් වැඩියෙන් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඇඟිලි පුරුකක වගේ වතුර ප්‍රමාණයක් තිබ්බනම් හොඳටම ඇති. ඒ වගේම තමයි සමහර ප්‍රෙෂර් කුකර් වල එක එක කුකර් එකකින් කුකර් එකට යන විසිල් ප්‍රමාණය වෙනස් වෙනවා. මම නම් සාමාන්‍යයෙන් මේකේ විසිල් 3ක් වගේ ගියාපුවාම ලිප ඕෆ් කරනවා. මම දැන් සාමාන්‍ය ගින්දරේ මේ විදිහට කව්පි ටික තියලා තියෙන්නේ. අපි බලමු විසිල් 3ක් විතර ගියාට පස්සේ කව්පි එක තැඹිලාද කියලා. දැන් විසිල් 3ක් ගිහිල්ලා තියෙන්නේ. මම මේ වෙලාවේ ලිප ඕෆ් කරගෙන පියන මේ විදිහටම වහලා තියෙනවා. මම දැන් ලිප ඕෆ් කරා. ඕගොල්ලෝ ප්‍රෙෂර් කුකර් එකේ තම්බනවා නම් එහෙම දැන් මේ විදිහට ලිප ඕෆ් කරාට පස්සේ පියන අරින්න යන්න එපා. පියන මේ විදිහටම වහලම තියන්න ඕනේ. මොකද ඇතුලේ හුමාලය පීඩනය ගොඩාක් වැඩි. ඒක නිසා ඕගොල්ලෝ මේක පියන අරින්න හැදුවොත් එහෙම මේක මේ කියන්නේ විසි වෙන්න බලනවා. ඇතුලේ තියෙන සමහර වෙලාවට උණු වතුර විසි වෙනවා. ඒ වගේ වෙනවා. ඒක නිසා මේ ප්‍රෙෂර් කුකර් එක මේ විදිහටම ඇතුලේ හුමාලය අඩු වෙනකම් පියන අරින්නේ නැතුව තියලා තියන්න ඕනේ. අපි දැන් බලමු එහෙනම් තෙම්පරාදුවයකට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මම ඔයාලට පෙන්නන්න මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මම මෙතන අරගෙන තියෙනවා බීලූණු ගෙඩියක ප්‍රමාණයක් මේ විදිහට කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම මම කැරට් හීනියට කපාගෙන අරගෙන තියෙනවා. කරපිංචයිති 2-3ක් විතර අරගෙන තියෙනවා. ඊට අමතරව අමුමිරිස් 2ට කපාගෙන අරගෙන තියෙන පලාගෙන. ඒ වගේම රස ටිකක් වැඩි වෙන්න නයිමිරිස් කරලකුත් කපාගෙන පොඩියට අරගෙන තියෙනවා. ඒ වගේම රතු මිරිස් කරල් කිහිපයක් අරගෙන තියෙනවා. දැන් ඕගොල්ලෝ පොඩි අයට විතරක් මේක හදනවා නම් නයිමිරිස් අමුමිරිස් දාන්න අවශ්‍ය නැහැ. අනිත් ටික දාලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ චූටි අයට විතරක් හදනවා නම් අනිවාර්යෙන් කැරට් එකතු කරගන්න. මොකද එතනිනුත් ඔයගොල්ලන්ට පෝෂණයක් පොඩි බබාලට ලබා දෙන්න පුළුවන් ඒක නිසා.
ඔයාලට මේ විදිහට හදාගත්තාම ඇත්තටම පාසල් යන දුවල පුතාලට උදේට ආහාරයක් විදිහට මේ විදිහට කව්පි තෙම්පරාදුව හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ඔෆිස් අරගෙන යනවා නම් මේ විදිහට හදාගත්තා නම් ඕගොල්ලොන්ට බස් එකේ වුණත් කෝච්චියේ වුණත් යනකොට කකා යන්න පුළුවන් නේද? ගොඩක් මේ රසට අපි මේක තෙම්පරාදුව හදාගන්නවා. ඒ වගේම ඔයාලට පොඩි අයට විතරක් හදනවා නම් ඕගොල්ලොන්ට බටර් එකතු කරලා මේ තෙම්පරාදුව හදාගන්නත් පුළුවන්. මොකද ඒගොල්ලන්ට පෝෂණය වැඩි වෙන විදිහටනේ අපි ආහාර සකස් කරලා දෙන්න ඕනේ නේද? ඒක නිසා මම දැන් අද තෙම්පරාදුව කරන්න ගන්නේ ඕගොල්ලොන්ටත් කැමති තෙල් වර්ගයක් භාවිත කරන්න පුළුවන්. මම ඔලිව් තෙල් තමයි පාවිච්චි කරන්නේ මේ වෙලාවේ. මම දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන තියෙන්නේ. ඒකට මම ඔලිව් තෙල් දාගන්නවා. ඔලිව් ඔගොලු තෙල් පාවිච්චි කරනවා නම් කව්පි ප්‍රමාණය අනුව තෙල් ගන්න. අපි දැන් තෙල් ටික ටිකක් රත් වෙන්න දෙමු. මේ වෙලාවේ තෙල් එක රත් වෙලා තියෙන්නේ. මම අබ එකතු කරගන්නවා. ඒ වගේම බීලුණු ටික, කැරට් ටික එකතු කරගන්න. ඒක අපි හොඳට කලවම් කරගමු. ඒ වගේම මම මේ වෙලාවේ කරපිංචා ටික, ඊට අමතරව නයි මිරිස්, අමු මිරිස්, සතු මිරිස් ඒ ටික එකතු කරගන්නවා. අපි දැන් හොඳින් මේක කලවම් කරගමු. දැන් ලුණු අවශ්‍ය ප්‍රමාණය දාගන්න. අපි කව්පි කම්බනකොට ලුණු දාන්නේ නැහැ. මේ වෙලාවේ ලුණු ටිකක් මේකට එකතු කරගෙන කෑල් මිරිස් පොඩි ප්‍රමාණයක් එකතු කරගමු. දැන් හොඳින් කලවම් කරගමු. මේ විදිහට ඒ වගේම අවශ්‍ය ද්‍රව්‍ය කියන වෙලාවේ මට කියන්න බැරි වුණා. මම මේ විදිහට කපාගත්ත පොල් කෑලි ටික අරන් තියාගත්තා. ඒකත් එකතු කරනවා. අපි දැන් මේකටම තම්බාගත්ත කව්පි ටික එකතු කරගමු. මම කව්පි තම්බල ඉවරුණාට පස්සේ ලුණු ටිකක් උඩින් දාගත්තා. අපි දැන් ඒ ටික එකතු කරගමු. දැන් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඒ විදිහට අපි ටිකක් වෙලා ලිපේ තියාගමු. ඒ වගේම තමයි ඕගොල්ලෝ ඔෆිස් ගෙනියන්න වගේ හදාගන්නවා නම් කෑලිමිරිස් ප්‍රමාණය මීට වැඩිය වැඩි කරගන්න පුළුවන්. නමුත් අර පොඩි බබාලට වගේ දෙනවා නම් ඔයාලා කෑලිමිරිස්, නයි මිරිස්, අමු මිරිස් ඒ කොටස් අයින් කරන්න, කැරට් නම් එකතු කරගන්න පුළුවන් ලොකු පොඩි හැමෝටම ගුණදායක නිසා. මෙහෙම හදාගත්තාම හරිම රසයි, හරිම රසට කන්න පුළුවන්. නොකන අයත් ආසාවෙන් කයි. මම තව මේ කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ විදියට කලවම් කරගමු.
දැන් අපේ කව්පි තෙම්පරාදුව ලෑස්ති මම ඔයාලට පෙන්නන්නම් මේකේ පෙනුම කොයි වගේද කියලා හරි ලස්සනට පාටට තියෙනවා ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න ඒ වගේම පාසල් ගෙනියන දරුවන්ටත් මේ විදියට හදලා දීපුවාම ඒගොල්ලෝ ආසාවෙන් කයි අරගෙන ගිහිල්ලා මම දැන් ලිප ඕෆ් කරනවා මම දැන් ලිප ඕෆ් කරලා තියෙන්නේ රස්නි පිටින් තියෙන වෙලාවේ මම මේකට බටර් ටිකක් එකතු කර ගන්නවා ඔයගොල්ලෝ පොඩි අයට දෙනවා නම් බටරුත් දාලා දෙනවා නම් ගොඩක් හොඳයි මම දැන් මේ ලිප ඕෆ් කරලා තියෙන්නේ අපි දැන් මේ ලිපේ මේ මේකේ රස්නිට මේ ටික දිය වෙලා යනවා ඒක නිසා මෙහෙම දාලා තියමු ඉතින් මේක තමා අද අපි හදාගත්ත අපේ කව්පි තෙම්පරාදුව බලන්නකෝ ලස්සනට පාටට තියෙනවා නේද ඒ වගේම තමා නයිමිරිස් දාපුවාම හොඳ සුවඳකුත් තියෙනවා හොඳ රසයකුත් තියෙනවා ඒ වගේම හරිම රසට මේක තියෙනවා ඉතින් ඔයාලටත් පුළුවන් දැන් මේ විදිහට කව්පි තෙම්පරාදුවක් හදලා රස බලන්න නේද ඔයාලට මේ විදිහට කව්පි තෙම්පරාදුවක් හදාගත්තාම පාසල් යන දූල පුතාලට අරගෙන යන්නත් ඒ වගේම ඔෆිස් එකට ඕගොල්ලොන්ට අරගෙන ගිහිල්ලත් කන්න පුළුවන් ඒ වගේම කෝච්චියේ බස් එකේ උනත් මේ විදිහට හදාගෙන ගියාම ඔයාලට කන්න පුළුවන් නේද ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ ඉතින් අද වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි ඒ වගේම ඔයාලා දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එකක් ආවහම ඉක්මනින්ම බලා ගන්න පුළුවන් එහෙනම් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු ඔබට සුබ දවසක්